අයිබෝවන් පන්හිදෙන් ගිලිහුණු පදවැලක රසාරුත් සොයායන රසානන්දය වැඩසටහන මේ විදිහට අද දවසේදීත් අපි ආරම්භ කරන්න සූදානම්. ඕනම කලා මාන්තියක ප්‍රධාන අරමුණ තමයි ඒ කලා මාන්තිය රස විඳින සහෘදයා ඒ රසිකයා ආනන්දෙන් ප්‍රඥාවට අරගෙන යන එක. ඒ සියලු කලා නිර්මාණයන් අතරින් ඔබේ මගේ හදවතට ගොඩක්ම සමීප කලා මාන්තිය තමයි ගීතය කියලා කියන්නේ. ඉතින් ඔබේ මගේ හදවතේ රැඳුණු ආදරණීය ගීත එක්ක ආනන්දෙන් ප්‍රඥාවට ඔබව අරගෙන යන්නයි අද දවසේදීත් රසානන්දේ අපේ අරමුණ. ඒ අරමුණ වෙනුවෙන් අද දවසේ රසානන්දේ ඔබත් එක්ක ඒ රස බෙදා හදාගන්න එකතු වෙන අපේ රසවතුන් කවුද කියලා අපි මුලින්ම හඳුනා ගනිමු. ගීතය ගැන කතා කරනකොට ගීතය අපේ මනසට බොහොම සමීපයි. එනිසා මම හිතනවා අද දවසේ අපි ගීතය ගැන කතා බහ කරන්න රසානන්දයට වඩාත් සුදුසු පුද්ගලයෙකුට ආරාධනා කළා කියලා. ඔහු වෘත්තීය මාර්ගෝපදේශකවරයෙක් විදිහට තමයි ඔබ බොහොම හොඳින් හඳුනාගන්නේ. හැබැයි අද රසානන්දේ මම ඔහුව තවත් විදිහකට හඳුන්වලා දෙනවා. ඒ තමයි තවමත් කවි පොතක් ලියුවේ නැති අපූරු කවියෙක් විදිහට. ඒ ගැන මම ඇහුවහම ඔහු කිව්වේ කවි ලියනවට වඩා ගොඩක් කැමතියි කියලා ගීතය ගැන කවිය ගැන විචාරය කරන්න. ඒ වගේ මේ කලා නිර්මාණ රස විඳින්න. එහෙනම් ඉතින් අද දවසේ අපි රසානන්දෙන් ගීතය කවිය මේ හැමදේම එක ඔහුත් එක්ක ජීවිතය ගැන කතා කරමු. ප්‍රවීණ මාර්ගෝපදේශක දර්ශන වර්ණසේකර අයිබෝවන් කියලා ඔබව පිළිගන්නවා අද රසානන්දේට. කොහොමද මේ දවස්වල ඔබේ වැඩ කටයුතු? ඔබ හඳුන්වලා දුන්නු විදිහටම වෘත්තීය මාර්ගෝපදේශකයෙක් විදිහට ලංකාව පුරා මගේ වෘත්තීය කටයුතු කරගෙන යන එක තමයි සාමාන්‍ය පරිදි කෙරෙන්නේ. මේ දිනවලත් මේ කටයුතු ඒ ආකාරයෙන් දිවයින පුරාම කෙරගෙන යනවා. කලා කටයුතු ගැනත් මම හිතුවත් මොකද ඔබ කලාවට බොහොම කැමති කෙනෙක්, කලාවත් එක්ක බොහොම ඉන්න කෙනෙක්. මම කලින් අහදිනම් කිව්වා මේ කවි ලියනවද කියලා. අහුවම කවි ලියනවා, හැබැයි පොතක් නම් කරන්න අදහසක් නැහැ කියලා කිව්වා. ඒකනත් පොඩ්ඩක් දැනගන්න කැමතියි. ඔව්, ඇත්තටම දැන් අපි සෑම කෙනෙක් තුළම කවියෙක් ජීවත් වෙනවා. මෙතන මේ ඉන්න සෑම කෙනෙක් තුළ මේ කවියා ඉන්නවා. නමුත් ඒ කවියා මතුවෙන්න යම් හේතුවක් අවශ්‍යයි, යම් පිපිරීමක් අවශ්‍යයි. එන්නේ පිපිරීම ආවට පස්සේ තමයි ඒ කවියා මතුවෙන්නේ. එතකොට ඒ කවියා මතුවෙන්න හේතු සාධක හම්බ වෙන මිනිසුන් කවීන් විදිහට සමාජයට මතුවෙලා පේනවා. දැන් මම විශ්වාස කරනවා ඒ කවියා මතුවෙන්න තව කල් තියෙනවා කියලා. මා තුළ සිටින කවියා මතුවෙන්න තව කල් තියෙනවා කියලයි මම විශ්වාස කරන්නේ. ඒ නිසා මම මගේ කවිය මමම රස විඳිනවා මේ දවස්වල. ඔබේ ඒ කවියත් එක්ක අද දවසේ අපිට පුළුවන් වේවි රසානන්දේ වැඩසටහනේ ගීත ගැන වගේම ජීවිතය ගැනත් බොහෝ දේවල් කතා බහ කරන්න. අද දවසේ අපි රසානන්දය ගීතවත් කරන්න ගායන ශිල්පියෙකුට සහ ගායන ශිල්පිනියකට ආරාධනා කළා. මුලින්ම මම ඇයව හඳුන්වා දෙන්නම්. අද වෙනකොට අපේ සමාජයේ අපේ ගීත කලාව ගත්තහම තරුණ පරම්පරාවේ නිර්මාණකරුවන්ට තියෙන ලොකු විවේචනයක් තමයි ඔවුන් රැල්ලට යනවා, ජනප්‍රියත්වයේ පස්සේ හඹාගෙන යනවා. ඔවුන්ගේ දක්ෂතාවය නිසාම යටපත් වෙනවා මේ ජනප්‍රියත්වයට. හැබැයි ඇය මේ කලාවේ දිග ගමනක් යන්න උත්සාහ කරන, හැබැයි ඒ ගමන බොහොම හෙමින් සාර්ථකව යන්න උත්සාහ කරන ගායන ශිල්පිනියක්. විශාරද දේවිකා චතුරාණි අයිබෝවන් කියලා ඔබත් පිළිගන්නවා අද රසානන්දයට. කොහොමද ඔබේ කලා කටයුතු මේ දවස්වල? මේ දවස්වල ගීතාලංකාර රසවින්දන වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් ඒ වැඩසටහන ලංකාව පුරාම පවත්වගෙන යනවා. ඒ වැඩසටහන එක තමයි වැඩ කරගෙන යන්නේ. ඊළඟට හඳුන්වලා දෙන්නම් අද දවසේ රසානන්දයත් එකතු වෙන අපේ ගායන ශිල්පියා කවුරුන්ද කියලා. ඔහු වෘත්තියෙන් සංගීත ආචාර්යවරයෙක්. ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඔහු පෙරදිග සංගීත ආචාර්යවරයා විදිහට කටයුතු කරනවා. ඒ වගේම ඔහු රන්බල බලකායේ සංගීත උපදේශකවරයෙක්. අපේ දේවල් රැකගෙන රැල්ලට නොයා අලුත් දේවල් අත්හදා බලන්න, අපේ රටට අපේ අලුත් පරම්පරාවට අලුත් දේවල් දායාද කරන්න උත්සාහ කරන තරුණ පරම්පරාවේ නිර්මාණ ශිල්පියෙක් විදිහටයි අද දවසේ රසානන්දෙන් මම ඔබට ඔහුව හඳුන්වා දෙන්නේ. දිලුම් නිරංජ අයිබෝන් කියලා ඔබත් පිළිගන්නවා අද රසානන්දයට. ඔබේ කලා කටයුතු ගැනත් අපි කියමු. මම ඇත්තටම ජාත්‍යන්තර පාසලේ සංගීත ගුරුවරයෙක් නිසා මේ දවස්වල ටිකක් කාර්යබහුලයි.
පාසල් ළමුන් එක්ක ජීවිතය ගත කරන්නේ. ඊට අමතරව මගේ අධ්‍යාපන කටයුතු පැත්තේ මම සංගීත නිපුන් විභාගය සඳහා අධ්‍යාපනය හදාරමින් සිටිනවා. ඊට අමතරව රන්වල බලකායත් එක්ක එකතු වෙලා අපේ ජනගීය සමාජගත කිරීමේ වෑයමට සාර්ථකව මුහුණ දෙමින් සිටිනවා. අද රසානන්දේ වැඩසටහන සංගීතයෙන් ඔපවත් කරන්න අපිත් එක්ක එකතු වෙන අපේ වාදන ශිල්පීන් දෙදෙනාවත් ඔබට හඳුන්වලා දෙන්නම්. කීබෝඩ් වාදනයෙන් චානක රත්නායක, වගේම තබ්ලා වාදනයෙන් ලස්සිරු දර්ශන්, ඔබ දෙපළවත් අයිබෝන් කියලා අද රසානන්දේට බොහොම ආදරෙන් අපි පිළිගන්නවා. පන්හිදෙන් ගිලිහුණු පදවැලක රසාරුත් සොයන රසානන්දේ වැඩසටහනේ අද දවසේ අපි තෝරගෙන තියෙන පළමු ගීතය යුග ගීතයක්. ගායන ශිල්පී ලක්ෂ්මන් විජේසේකර සමගින් ගායන ශිල්පිනී ප්‍රදීපා ධර්මදාස ගයන මේ ගීතය අපිට මේ අපේ සිංහල ගීත එකතුව ඇතුලේ ප්‍රේමය ගැන, විරහව ගැන බොහෝ ගීත හමු වෙනවා. හැබැයි මේ ජීවිතේ අපිට කලාතුරකින් විඳින්න, කලාතුරකින්නේ මම හිතන්නේ මේ බොහෝ දෙනෙකුට විඳින්න ලැබෙන හැඟීමක්. හැබැයි ගීත ලියවිලා තියෙන්නේ කලාතුරකින් කියලා හිතනවා. සමහර වැදීම් තියෙන අපිට මේ මිතුරුකමට එහා ගිහින් ආදරයට මෙහා තැනක නැවතුණු. මට හිතනවා මේ ගීතෙන් කියන්නේ ඒ වගේ හැඟීමක් ගැනදෝ කියලා. මේක ඇත්තටම දැන් ලෝකයේ මානව සම්බන්ධතා කියන දේ නිතරම වැදගත් වෙන්නේ. ලෝකයේ පවතින මානව සම්බන්ධතා නිසා අපි ශිෂ්ටාචාරයේ ගොඩනගලා ප්‍රජාවක් විදියට වැඩෙන්නේ මේ මානව සම්බන්ධතා නිසා. හැබැයි මගේ පුද්ගලික විශ්වාසය ප්‍රේම සම්බන්ධතාවයකට වඩා ගොඩාක් ඉහළ තැනක තමයි මිත්‍ර සම්බන්ධතාවයේ තියෙන්නේ. ඒ තමයි අපි මේකේ ගැඹුරු යථාර්ථය කතා කළොත් ඔය ප්‍රේම කරන හැම කෙනාම එකිනෙකාට බොරු කරනවා. ඔය විවාහ වෙලා ඉන්න හැම කෙනාම එකිනෙකාට බොරු කරනවා. දැන් අපි ඉංග්‍රීසි භාෂාවේ වචනයක් තියෙනවා පර්සනැලිටි කියලා. මේ පර්සනැලිටි කියන වචනේ බිඳෙන්නේ ලතින් භාෂාවේ තියෙන පර්සෝනා කියන වචනෙන්. ලතින් භාෂාවෙන් පර්සෝනා කියලා කියන්නේ වෙස්මූණට. එතකොට අපි හැමෝම යම් වෙස්මූණක් දාගෙන තමයි ජීවත් වෙන්නේ. ඒකට හේතුව තමයි, ඒක තමයි ඒකේ ස්වභාවය. හැබැයි ඒකට හේතුව තමයි ආදරයෙන් දෙන්නෙක් බැඳුනට පස්සේ එකිනෙකා කෙරෙහි එකිනෙකා බලපෑමක් ඇති කරනවා. හැබැයි යාළුවන්ට එහෙම වෙන්නේ නැහැ. එනිසා තමුන්ගේ ප්‍රේමවන්තියට කියන්නේ නැති බොහෝ දේවල් යාළුවන්ට කියන්න මැලි වෙන්නේ නැහැ, බය වෙන්නේ නැහැ. අනිත් පැත්තටත් එහෙමයි. ප්‍රේමවන්තයාට කියන්නේ නැති දේවලුත් කියනවා. එතකොට මේ යහළුවාද යෙහෙළියද කියන කාරණාව වැදගත් වෙන්නේ නැහැ. මිත්‍රත්වය තමයි ඊටාම වැදගත් වෙන කාරණාව වෙන්නේ. එතකොට මිත්‍රත්වය තුළදී අපි නිදහසේ සැරිසරනවා. මිත්‍රත්වය තුළ අපේ අදහස් අපි නිදහසේ කියනවා. ඒක සමහර විටක ප්‍රේමයෙන් බැඳීම නිසා අර තියෙන මිත්‍රත්වයක් නැති වෙන්න පුළුවන්. ඒකට හේතුව ප්‍රේමය තුළ තියෙනවා මේ හරිය මේ මානව ලාලස ප්‍රේමය තුළ තිබෙනවා මේ ඊර්ෂ්‍යාව කියන කාරණාව අපිට පේන්නේ නැතුව. ඉංග්‍රීසි භාෂාවේ කියමනක් තියෙනවා love is never without jealousy කියලා. හරි. ඉතින් ඒ නිසා මේ අපි කවුරුත් මේක මොන විදියට සාධාරණීකරණය කළත් මේක මේ අපි හැමෝම තුළ තිබෙන චිත්ත සන්තානගත ස්වභාවයක්. දැන් මේ ගීතයේදී කියන්නේ මේ ප්‍රේම මේ 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 කතානායිකාව මේක අවබෝධ කරගෙන තිබෙනවා. මේ කතානායිකාවට මේ කතානායකය අවශ්‍යයි, ඔහුගේ ඇසුර අවශ්‍යයි, මේ සහසම්බන්ධතාවය අවශ්‍යයි. හැබැයි ඇය දකිනවා මේක ප්‍රේමයකට පෙරළුනොත් එහෙම ඒ සම්බන්ධතාවය පවත්වාගෙන යන්න හැකියාවක් ලැබෙන එකක් නැහැ කියලා. මොකද ඇය ඉතාම හොඳින් ඔහුගේ ස්වභාවය දන්නවා. මේ ක්ෂීරපායි සතාගේ පිරිමි සතා. මේ ක්ෂීරපායි සතාගේ පිරිමි සතා හරි විශේෂයිනේ. එයා හැම විටම විවිධ රසයන් සොයන කෙනෙක්. සර් ක්ෂීරපායි සතාගේ ගැහැණු සතා අපි මලකට උපමා කරලා පිරිමි සතා බමරෙකුට උපමා කරන්නේ ඒකනේ අපි හැම විටම. අර එක ගීතයක තියෙන්නේ මමයි නුඹේ වියපත් බමරා කියලා. වියපත් උනත් ඉතින් මම බමරෙක්නේ. ඉතින් ඒ නිසා ඔහු විවිධ රසයන් සොයනවා. එතකොට මේ මලට සුවිශේෂී හැකියාවක් තියෙන්න ඕනේ මේ බමරා තමා තුළම රඳවා තබා ගන්නට. ඉතින් මේ යථාර්ථය දන්න නිසා ඇය කියනවා එච්චර දුරකට යන්නේ නැතුව ඊට වඩා උත්තරීතර තැනක අපි නතර වෙමු. ඔබට නවාතැන් පුලක් තියෙනවා. ඒකේ ගැටලුවක් නැහැ. දුක සැප විමසන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. හැබැයි ඔබ මගේම වෙන්නත් මම ඔබේම වෙන්නත් කියන සීමායිර ලකුණු කරාට පස්සේ අපිට එතනින් එහාට යන්න බෑ. ඒ නිසා ඇය කියන්නේ ඒකයි නෞකාවකේ ඔබ ඈත සමුදුරේ. එතකොට මේ නෞකාව කියන්නේ නිරන්තරයෙන් ගමන් කරන්නා වූ වස්තුවක්. ඒ වගේම එයා විවිධ නැවුතොටවල්හි නවතින්නට පුළුවන්. නමුත් මම පහන් තැඹක්. මට එහෙම තැන් තැන යන්න බෑ. හැබැයි මට ඔබට එක දෙයක් කරන්න පුළුවන්.
ඔබ වැරදි නැවුතටක නවතින්නට සූදානම් වුණොත් හෝ ඔබේ පාරේ ඔබට නොපෙනෙන ගල්පර තිබුණොත් මට පෙන්වන්න පුළුවන් මෙන්න මෙතන ගල්පරයක් තියෙනවා කියලා. මම හිතනවා ඔබ සමග ප්‍රේමයෙන් බැඳෙනවට වඩා එය ඉතාම වටිනා දෙයක් බවට පත් වේ කියලා. ඒතර ඔහු ඒක අවබෝධ කරගන්න ස්වභාවයකුත් තියෙනවා. තරු එළියෙන් රුදු රාත්‍රි කාලේ. ඒ කියන්නේ අතීතයේ දවසක මේ සියලුම නාවිකයින්ට පාර පෙන්වුවේ තරු එළියනේ. රුදු රාත්‍රි කාලයේදී අපි කියනවා කෑලි කැපෙන කරුවර කියලා. ඉතින් මේ දැඩි සිතකින් වුණත් මට යන්න සිද්ධ වෙනවා. දැන් මේක ප්‍රතික්ෂේප වෙනකොට මගේ හිතේ ඇති වෙන්නේ ආහ්ලාදජනක හැඟීමක් නෙමෙයි දුකක්. නමුත් මට මේ ගමන යන්න වෙනවා. සිහිනය මිය යා යුතුය මේ ලෙසින්. ඒ කියන්නේ ඇත්තට මේක සිහිනයක් ලෙසම තිබුණට කමක් නැහැ. ඒකට හේතුව ඒ කවදාවත් යථාර්ථයක් බවට පත් නොවන නිසා. දැන් මේකෙදි මම මේ ගීතය මෙතනට ගේන්නේ වෙන කිසිවක් නිසා නෙමෙයි. වර්තමානයේදී මම බොහෝ විට වෘත්තීයමය අත්දැකීම් ලැබලා තියෙනවා. ප්‍රේමයන් බිඳුනට පස්සේ විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ප්‍රජාව තුළ පවා මම අහපුවාම ඔය ප්‍රේමය ආරම්භ කරන වෙලාවේ ඔබට තේරුනේ නැද්ද මේ සම්බන්ධය ගැළපෙන්නේ නැහැ කියලා. එතකොට මේ ගොඩක් මේ මානවිකාව කියන කාරණාව තමයි මට දුක හිතුණානේ. මට බෑ කියන්න බෑ කියලා හිතන මම හිතුවා ආදරයක් හිතුණ නැද්ද? ආදරය ඇතුලේ හිතුණා ඊට පස්සේ. හැබැයි මුලදිම තිබුණේ මට දුක හිතුණා. හැබැයි එන්න එන්න ඒ හැඟීම කලමනාකරණය කරනවා මෙතන. මෙතනදී අයට දුක හිතුණා නම් මේ ජීවිත දෙකම ඛේදවාචකයකට යනවා. හැබැයි හදවතෙන් එහාට ගිහිල්ලා බුද්ධියට ආමන්ත්‍රණය කරලා ජීවිතය අතිශය සාර්ථක ඉමක් දක්වා ගෙනියන්නට උත්සාහ දරන කාන්තාවකගේ සිතුවිලි අපි මේ ගීතය තුළ දකිනවා. අර නිරෝෂ අවිරාජිනී මහත්මියගේ ඉගිලෙන්න තහනම් නම් දුරක් ගීතේ අපිට හමු වුණ අර පෞරුෂයක් තියෙන ඒ එඩිතර පෙම්වතියව මම හිතන්නේ මේ ගීතෙත් අපිට හමු වෙනවා ඒ තරුණියව. පැහැදිලි නේද? මෙතනදී තියෙන්නේ දැන් අතනදී නම් සිද්ධිය වුණාට පස්සේනේ මෙතන තියෙන්නේ සිද්ධිය කලමනාකරණය කරනවා. ඒ කියන්නේ අපි කියනවා ප්‍රිවෙන්ෂන් ඉස් බෙටර් දැන් කියෝ කියලා. ඒ කියන්නේ බෙහෙත් ගන්නවට වඩා හොඳයි වැළකෙන එක. ඒ නිසා කෙලින්ම මේ ඒ වෛරසයෙන් මිදෙන්න උත්සාහ කරනවා. හොඳයි, මේ ගීතය කපිල කුමාර කාලිංග මහත්මයා තමයි රචනා කරන්නේ. සංගීතවත් කරන්නේ ආචාර්ය රෝහණ බීරසිංහයන්. අපි අහමු ගීතේ. සුපින් හැඟ
ඊළඟ ගීතය ගැන කතා බහ කරන්න කලින් අර ඔබ සහ ඔබේ කවිය ගැන මම පොඩ්ඩක් කතා කරන්න කැමති. මේ ඔබත් එක්ක හිටපු ඔබේ මිතුරෝ බොහෝ දෙනෙක් අද කවියත් එක්ක ලොකු දුරක් ගිහින් තියෙනවා. හැබැයි ඔබ මේ හොරෙන් කවි ලියලිය තවම ඉන්නවා, මේ කවි පොතක් ලිව්වේ නැහැ කියලා කිව්වා. කවිය ගැන ඔබට දැනෙන හැටි දැනගන්න කැමති. ඔය ඇත්තටම මම කවිය ස්පර්ශ කරන්නේ ජීවිතේ මුල් වතාවට මම උසස් පෙළ අධ්‍යාපනය හදාරද්දී. මම කලා විෂයන් හදාරන්නේ. එහිදි මට හමු වෙනවා ලංකාවේ විශිෂ්ට කවියෙක්. ඔහු තමයි මගේ සිංහල ගුරුවරයා. ඔහු තමයි පරාක්‍රම කොඩිතුවක්කු. 1970 දශකයේ අගභාගයේ ඔහු ලියනවා අපූර්ව කවි පන්තිය කවි පොතක් අකීකරු පුත්‍රයෙකුගේ ලෝකය කියලා. ඊට පස්සේ හෙට ඉරක් පායයි. මේ වගේ නිර්මාණ වලින් තමයි අර මාතුල සිටි නිර්මාණකරුවා අවදි වෙන්න පටන් ගන්නෙ. ඉතින් ඒ අවදි ඉඳලම මම නිර්මාණ කරා. පුවත්පත්වල කීපයක් පළ වුණා. නමුත් පසුව මට හිතිච්ච දෙයක් තමයි ලංකාවට ඕන තරම් කවියෝ ඉන්නවා කියන එක. මට හිතුණා මේ ලංකාවට ඕන තරම් කවියෝ ඉන්නවා, නැත්නම් රසවිඳින්නෝ. හැබැයි ඉතින් තව කවියෙක් වැඩි වෙන්නේ. ඉතින් පසු කාලිනා 1996 97 වගේ වකවානුවේදී මම ධර්මසිරි ගමගේ සූරීන්ගේ ඇසුරට වැටෙනවා. ඔහු කවියෙන් ඔබට ගිහිල්ලා මේ ගීත කලාව ගැන කතා කරන්නේ මට ඔහු තමයි. පළවෙනි වතාවට මම රසවින්දපු සහ විචාරය කරපු ගීතය තමයි මහරගම යෝන් රඟහලේදී ධර්මසිරි සර් ඉස්සරහා ආචාර්ය නන්දාමාලිනීගේ කඩමණ්ඩියේ දොළයිනේ නුඹව පෙනී කියන ගීතය. ඉතින් මට මතකයි සර් ඇහුවේ මේ පුතා මේක කොහොමද ඔයාලට දැනෙන්නේ කියලා. අර කැන්ටින් එකේ අර පිට්ටනිය අයින තියෙන කැන්ටින් එකේ අපි තේකප් බොන ගමන් ඒක කොහොමද මේක දැනෙන්නේ කියලා. ඉතින් මං කිව්වා. කිව්වට පස්සේ ඔහු හරිය නිහතමානීව කිව්වා මේ අන්න ඒකට තමයි විඳිනවා කියලා කියන්නේ. ඉතින් දැන් ඔය දෙකම කවිය සහ ගීතය අතර ගත්තහම මේ දෙන්න එකම පවුලක ඉපදිච්ච සහෝදරයෝ දෙන්නෙක්. නමුත් වෙන වෙනම අනන්‍යතාවයන් පෙන්눔 කරන. ඉතින් කවි නිර්මාණ ජනගත කරනවා කියන එක අපිට ආවට ගියාට කරන්න පුළුවන් එකක් නෙවෙයි මේනක. එය සමාජ වගකීමක් තිබෙන අපිට හිතට එන ඕනෑම දෙයක් මේ වචන කරන එක නෙවෙයි කාව්‍ය නිර්මාණයක් කියලා කියන්නේ. ඒ තුළ තිබෙනවා යම් රිද්මයක්, යම් තාක්ෂණයක් තියෙනවා ඒක තුළ. ඒ නිසා ඒ ඉතාම හොඳින් හැදෑරිය යුතු දෙයක්. මගේ මිත්‍රෙක් මේ රවි සිරිවර්ධනයන් එක අවස්ථාවකදී කියනවා මේ හදාරන්නට පෙර වදාරන්නට ගියොත් මිනිස්සු ඔබට හිනා වෙයි කියලා. ඉතින් දැන් රවි සිරිවර්ධනලා මහින්ද ප්‍රසාද් මස්සිඹුලලා වගේ අය ඒ කවිය පිළිබඳව යම් ගවේෂණයක් කරපු අය. ඔවුන්ට ජීවිතේ පරිපාකයට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඔවුන්ට හැකියාව තිබෙනවා එය ජනගත කරන්නට. ඉතින් මගේ මේක හීනමානයක් නෙවෙයි. නමුත් මම පුද්ගලිකව විශ්වාස කරනවා තවදුරටත් ඒ හැදෑරිය යුතුයි. ඒ හදාරන්නට පෙර වදාරන්නට යාම තුළ මං හිතනවා නොමේරු දරූපතක් වෙයි කියලා. එතකොට එය ඉතාම නිරෝගී දරූපතක් වෙන්නට නම් ගැබ් කාලේ මාස 9ක් සම්පූර්ණ කරන්නම ඕනි. ඊට ප්‍රථම අපි සිසේරියන් සත්කමක් කරන්නට කියොත් ඒක නොමේරු දරූපතක් වෙන්නට පුළුවන් කමක් තියෙනවා. ඉතිහාසය සාක්ෂි දරනවා. බොහෝ අය මේ මතු වෙන්නට යම් කාලයක් ගන්නවා. ඒ නිසා මම තවමත් කවි හදාරනවා. දැන් මේ පහුගිය වකවානුව තුල විශේෂයෙන්ම මේ පහුගිය මාස 6 පුරාවට මම ජනසුති හැදෑරුවා. දැන් මෙතුමාර ජනගීය ගායනා කරනකොට මට ඒක වඩා දැනුනේ ඒකයි. ඒ නිසා මම විශේෂයෙන්ම සබරගමුව, කුකුළුවා කෝරළය, ගිරුවාපත්තුව, දිගාමඩුල්ල, වෙල්ලස්ස,
මේ කියන ප්‍රදේශවල ඇවිදයමින් මම ජන ගීත එකතු කරා, ජන කතන්දර එකතු කරා, ජන ශ්‍රුතිය එකතු කරා මේ මිනිසුන්. එතකොට ඔවුන්ගේ ඒ සියලුම භාෂාවන් ඒ සියල්ලම අරගෙන අනාගතයේ දවසක එය කළ හැකි වේ. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ඔබ එහෙම මාව දිරිගැන්වීම කරපු එකට. එයා අනාගතයට මම බාර කරනවා. මුහුණු පොතේ නම් අපි දකිනවා එක පෙළට බොහොම අපූරු කවි සටහන් කරලා තියෙනවා. අපි බලමුනේ අනාගතයේ දවසක ඔබේ නමින් අපිටත් කවි පොතක් කවියක් කියවන්න ලැබේවි. හොඳයි, ඊළඟට අපි රසානන්දේ වැඩසටහනේ තෝරගෙන තියෙන ගීතය ගැන කතා කළොත් මේ හිත ගැන තමයි කියන්නේ. මම හිතන්නේ මේ ගීතය ගැන මම මුකුත්ම නොකියා ඒ ගීතය ගැන වඩාත්ම කතා කරන්න සුදුසු ඔබම තමයි. දැන් අපේ හිතේ ස්වභාවය තමයි මේ දැන් මේක අභිධර්මයේ චිත්තකාණ්ඩයේ පැහැදිලි කරන හරි අපූර්ව එක බිඳි බිඳි විසිරෙන සිතක් තමයි අපිට තියෙන්නේ. දැන් බෞද්ධ දර්ශනයට අනුව අපි මේක විග්‍රහ කරන්නේ දූරංගමං ඒකචරං අසරීරං ගුහාසවං කියලා. මේක එක තැනක තියෙන්නේ නැහැ මේ හිත. ඉතින් මේ පෘථග්ජන හිතේ ස්වභාවය මේ ගීතය අපේ සුනිල් සර් හැමදාම මේ සාමාන්‍යයෙන් ජීවිතය ගැන අමුතුම දෘෂ්ටි කෝණයකින් බලන ගේයපද රචකෙක්නේ, සිංහල භාෂාව පිළිබඳ මනා දැනුමක් තියෙන අපිට සිටින මහැදුරෙක්. මේකේ කියන සමහර දේවල් එක ගත්තොත් එම මේනකම මම කවදාවත් මේ වගේ වැඩසටහන් වලට ඇවිල්ලා බොරු කියන්නේ. මටත් මෙහෙම හිතිලා තියෙනවා. මගේ හිතත් සමහර වෙලාවට මේ වගේ තැන්වල නතර වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් ඒක තමයි හැටි. ඒක තමයි ස්වභාවය. ඉතින් මට හිතෙනවා සමහරක් වෙලාවට මේ වගේ කෙනෙක් මටත් ලැබුණා නම් හොඳයි කියලා හිතිච්ච අවස්ථාවල් තියෙනවා. ඉතින් අපිට හිතට හොරෙන් කටයුතු කරන්න බෑනේ. නමුත් අපි ආරෝපණය කරගත්ත නිකන් සාටෝප ජීවිතයක් තුළ තමයි ඉන්නේ. ඉතින් එතනින් එහාට ගිහිල්ලා මේ හිත ගැන බොහොම සෞන්දර්යාත්මකව මේකේ කතා කරලා තියෙනවා. මේ බලන්නකෝ, හිත හීලෑනේ, හරිම මුරණ්ඩුයි. තන තන ඇවිදිනවා, හිතන හිතන තන නවතිනවා. ඒක ඇත්ත. ඒක අපි හැමෝගෙම ඒක එහෙම තමයි. අනිත් එක මේ භාෂාව කොයි තරම් සරල භාෂාවක්ද මේක ඕනම කෙනෙකුට තේරෙනවා. මම මේකේ වඩාත්ම කැමති කොටස තමයි අන්තිම කොටස, අන්තරා කොටස. අන්තරා කොටස තියෙනවා, මා සැනසෙනවා මා ප්‍රිය ළඳගේ බැඳි සැනසුම් සිසිලේ, හිත හින හෙනවා මා මග තොටදී දුටු ළඳ රුව මඩලේ. ඉතින් මේක අපි කී දෙනෙකුට නම් ඇත්තද කියලා හදවතට තට්ටු කරන එක තමයි කරන්න තියෙන කාරණාව බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ මම හිතනවා අර ඔබ කවිය ගැනත් අහපු නිසා මෙන්න මේ විදියට සමාජය දෙවැනි ඇසක් කරා ගෙනියන්නට නිර්මාණකරුවෙකුට පුළුවන් නම් මම හිතනවා මේ ජීවිතවල තිබෙන මේ පීඩාකාරී ස්වභාවයෙන් මිදෙන්න ඔවුන්ට හැකියාව ලැබෙයි. මේ සමාජයට මඟ පෙන්වන්නට ඔවුන්ට හැකියාව ලැබෙයි. ඇත්තටම බැලුවොත් මේ අපි කියන චරිතය ඇත්තටම ඉන්නේ අපේ හිත ඇතුලේ. හැබැයි මේ සමාජය ඇතුලේ අපිට අපි නොවෙන්න ඉඩ දෙන්නේ සමහර වෙලාවට හිතම තමයි. අපිව පාලනය කරනවා මතු පිටින්. අපි අහමු ගීතේ. Thank you.
ගීත වගේම තමයි මේ ගීතත් හරි පුදුමයිනේ. අපි මෙතන ඉන්නකොට ඒ ගීත අහගෙන ඉන්නකොට අපිත් ඈතකට යනවා වගේ දැනෙනවා ගීතත් එක්කම. ඊළඟ ගීතයට යන්න කලින් මේ ඔබේ ගීතය ගැන අපි ටිකක් කතා කරමු. දේවිකා චතුරානි, මේ කිව්වා මේ වෙනකොට ගීත 25ක් විතර නිර්මාණය කරලා තියෙනවා කියලා. කලාව ඇතුලේ බොහොම සෙමින් දුර ගමනක් යන්න බලාපොරොත්තු වෙන ඔබේ කොහොමද ඒ කලා ගමන පටන් ගන්න? ඇත්තටම මම සංගීතය හදාරන්නේ ආචාර්ය ප්‍රේමදාස මුදුන් කොටුව ගුරු පියාණන් අතරින් සංගීත විශාරදක්වා ඉගෙන ගන්නවා. ඉන් පස්සේ කාලෙදි තමයි මම මගේම ගීත නිර්මාණය කරන්න පටන් ගන්න. ඉතින් මගේ CD තැටියක් නිකුත් කරලා තියෙනවා සිත් අහසට කියලා. ඒක ගීත 18ක් සහ ඉන් පසුවත් ගීත නිර්මාණ කිහිපයක්ම මේ වෙනකොටත් කරගෙන ඉතාම හිමින් ගමනක් යනවා. මේ මාසෙකට විතර කලින් තවත් අලුත් ගීත නිර්මාණයක් කළා කියලා කිව්වා. ඔව්, ඒක මාවලාව කියව ගායනා කරවගත්ත ගීතයක්. දෙවොන්දරා නුඹ එන්න කියන ගීතය. ඒක අසන්ති කරුණානායක මහත්මිය තමයි පද රචනය කළේ සහ සංගීතවත් කරේ අනුරාධ අභයසිංහ මහත්මිය. තනි වුණු මලක් ගීතේ කොටසක් අපිට අහන්න පුළුවන් වේවිද? කතා කරලා තනියෙන්ද එව්වා මලත් මම ඔබේ ළඟින් ඉන්නවා කීවා මලක් මින් ජීවිතේ මිලින වෙන ඉන්න මට කීවා. බොහොම අපූරුයි මේ ඔය විදිහටම හෙමින් වුණත් සාර්ථක දිග ගමනක් මේ කලාව ඇතුළේ ඔබට යන්න ලැබෙන්න කියලා අපි රසානන්දේ වැඩසටහනින් සුභපැතුම් එකතු කරනවා. ඒ අතරේ අපි ඊළඟ ගීතයට යමු. රසානන්දේ වැඩසටහනේ මම හිතන්නේ මේ අයියා කෙනෙක් ඉන්න බොහෝ නංගිලාට මේ අත්දැකීම තියෙනවා ඇති. ඔබ මොකද අද රසානන්දේට මේ ගීතය තෝරගන්නේ? ඔබත් මේ වගේ අයියා කෙනෙක්ද දන්න? මේනකා එහෙම කියනවනේ මට තියෙන මේනකටත් අයියා කෙනෙක්. මම අර මුලදී කිව්වා වගේම මේ හැම ගීතයක්ම තමුන්ගේ කරගත්තාම ඒක අපිට දැනෙනවා වැඩිනේ. ඇත්තටම දැන් ප්‍රේමය කියන මනෝභාවය ඉතා හොඳින්ම හඳුනාගන්නේ ඒ මනෝභාවය විඳපු කෙනෙක්. ඒ වගේම තමයි අපි මනෝවිද්‍යානුකූලව විශ්වාස කරනවා ජීවිතයේ එක එක කාල සීමාවන්හිදී සපිරෙන්නට ඕනි ආදර තටාක තියෙනවා කියලා. කියන්නේ ලදරු වියේදී, ළමා වියේදී, මුල් ළමා වියේදී ඒ ආදර තටාක පිරෙන්නට ඕනි. සාමාන්‍යයෙන් අවුරුදු 10ට වඩා අඩු දරුවෙකුට දරුවෙක් බලාපොරොත්තු වෙන්නේ තමුන්ගේ අම්මගේ තාත්තගේ ආදරය, පාසලේදී ගුරුවරුන්ගේ ආදරය, පෙර පාසල් වියේදී ගුරුවරුන්ගේ ආදරයම ඉතා විශිෂ්ට කොට සලකනවා. හැබැයි ඉතින් අවුරුදු 15ක් 16ක් වෙලා යෞවනෝදයට පිවිසලා යෝන් වියේ හැඟීම් ස්පර්ශ කරනකොට අපිට ඒ ආදරයෙන් ඔබට ගිය ආදරයක් අවශ්‍ය කරනවා. ඒක ස්වභාවිකයි. ඉතින් කිසිවෙකුටත් එය වැරදි කියලා කියන්නටත් බෑ, නීති දමා නවත්තන්නටත් බෑ. ඉතින් දැන් නුහුරු හැඟුම් නුහුරු කල්පනා එන්නේ මේ යෞවනෝදයේ දිනේ මේක වෙන්නේ. ඉතින් මේ කාලෙදී තමුන්ගේ ප්‍රතිවිරුද්ධ ලිංගිකයෙකුට ආකර්ෂණය වීම අතිශය සාමාන්‍ය දෙයක්. මේ පිළිබඳව මෑත කාලීනව ඉතාම ගැඹුරින් කතා කරනවා මනෝ විශ්ලේෂණවාදී සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. ඉතා අපූර්වට මේ ගැන කතා කරනවා. ඉතින් දැන් සමහර විටකදී ආදරය පිළිබඳව අත්දැකීම් නැති සහෝදරයෙකුට හෝ ආදරය පිළිබඳ ඍණාත්මක අත්දැකීම් තිබෙන සහෝදරයෙකුට එයාගේ ජාගර චිත්තය තුළ ක්‍රියාත්මක වෙන මනෝභාවයක් අපිට මේකේ දකින්න පුළුවන්. ඉතින් දැන් හිතන්නකෝ යෞවන මානවකයෙක් හෝ මානවිකාවක් ප්‍රේමයෙන් බැඳිලා උද්‍යානයක එකට දොඩමළු වෙනවා දකින්නකොට ප්‍රේමය පිළිබඳව සස්ත්‍රීක අත්දැකීම් තිබෙන කෙනෙකුට ඒක ප්‍රහර්ෂයක්. හැබැයි ප්‍රේමය පිළිබඳව කටුක අත්දැකීම් තිබෙන කෙනෙකුට ඒ අපුල ජනක දර්ශනයක් වෙන්නට පුළුවන්. ඉතින් මේ මොනෝහරි හේතුවක් නිසා මේ අයියා මේකට විරුද්ධ වෙනවනේ. හැබැයි මේ නංගි ඒ ගැන මැදහත් හිතකින් බලනවා. ඇයට ඒ හැකියාව තියෙනවා. ඇය හිතනවා අයියා මට මෙහෙම කරන්න යාට ඒ අත්දැකීම් නැති නිසානේ. ඉතින් මට අයියත් ඕනිනේ. ඉතින් සහෝදරකමත් වැදගත් වෙනවනේ. ඉතින් ඒ නිසා ඇය කියනවා මේ
ඔබ මට මෙහෙම කරන්නේ ප්‍රේමය පිළිබඳ අත්දැකීම් නැති නිසා බව මම දන්නවා. ඒ නිසා මට සමා වෙන්න. ඒ නිසා සමා වෙන්න. ඒ කියන්නේ එතනින් හැට අයියාව ඉක්මවා යෑමේ අදහසක් ඇය තුල නැහැ. හැබැයි ඇය යථාර්ථය කියනවා. යන එන හමු වෙන මඟ අහුරාලා ආදරයක් වැළකිය හැකිද? ඒක කරන්න පුළුවන්ද? ඒක කරන්න බෑනේ. ඉතින් යන එන හමු වෙන මඟ අහුරන්න පුළුවන් වුණාට හිත අහුරන්න අපිට හැකියාව නැහැනේ. ඒ නිසා මේ මගේ හිත තියෙන්නේ ඔහු ගාව කියලා තේරෙන්නේ නැද්ද? හැබැයි මම ඔබට අකීකරු වෙන්නේ නැහැ. ඒ නිසා මේ රැකවල් බිඳලා ඔබ සතුටින් ඉන්න කියලා කියනවා. අන්තරා කොටසේ මේ ගීතේ අපිව ඉතිහාසයට අරන් යනවා. පඬුවස් නුවර දක්වාම ගෙනියනවා අන්තරා කොටසේ. එතකොට දැන් මේ ගීතය තෝරගන්න බලපාපු තව එක හේතුවක් තමයි ලංකාවට ශ්‍රී මහා බෝධිය වැඩමුවේ කවුද කියලා අහපුවාම දුටු ගැමුණු කියලා කියන වර්තමාන පරම්පරාවක් ඉන්න රටක් නෙමේ මේක. නිදාස හම්බුනේ කවද්ද කියලා අහපුවාම 1960 කියලා කිව්වා. ඉතින් ඒත් අපි කියනවා අපි දිනු වෙනවා කියලා. ඉතින් ඒ නිසා මේ ඉතිහාස කතාවක් තියෙනවා කියන එක අමතක වෙනවනේ. එතකොට පඬුවස් නුවර ඒ ඉතිහාසය මේ ගීතේ මතක් කරනවා. උන්මාද චිත්‍රයේ කතාව. එතකොට උන්මාද චිත්‍රාව ආදරයෙන් ආරක්ෂා කරන්න රැකවල් දැම්ම එක්ටම්ගේ හිරවලා හිර කරලා සහෝදර. නමුත් ඒක කරන්න පුළුවන් වුණේ නැහෙනි. මේක තමයි ඇත්ත කතන්දරේ. ඉතින් ඒ නිසා කියනවා මම එහෙම වෙන්නේ නැහැ. ඔබ බය වෙන්න එපා. මම චිත්‍රාවක් වෙන්නේ නැහැ. මේ ඒ නිසා මේ ආදරයේ දුක ඔබට දැනෙන්නේ කවදාරි ප්‍රේමවන්තියක් මුණ ගැසුණු දවසකදී කියලා කියනවා. ඉතින් දැන් මෙතෙන්දි මේ චිත්‍රාවක් වන්නේ නැහැ මානම් කුවාම සමහර වර්තමාන මේ ගීතේ විඳින මේ පහුගිය අවුරුදු 20 ඉපදිච්ච කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි චිත්‍රාව මේකට ගත්තේ? මේ යමුණව ගන්න තිබුණ නැද්ද? ගංගව ගන්න තිබුණ නැද්ද කියලා හිතෙන්න පුළුවන්. මොකද චිත්‍රයේ කතාව දන්නේ නැහැ. මම ඔබට එක දෙයක් කියන්නම්. එක අවස්ථාවක මම ගීත රසවින්දන වැඩසටහනකදී මේ පරාක්‍රම කොඩිතෝක්කු ලියපු සොරදෙට්ටු එක්කස තැලුම් කකා කියන ගීතය රසවිඳිනවා. ඉතින් මං කිව්වා මේ වගේ එක මේ තරුණියකට මේ ගීතය ගායනා කරන්න මම හරි ආසයි. මේ පිරිමින් මේ කියන්නේ ගායකයෝ ගායනා කරපු ගීත ගායිකාවෝ කියනවා අහන්න. ඒකේ 아무තු රිද්මයක් තියෙනවා. ඉතින් ඒ නිසා මං කිව්වා ඔයා මේක කියන්න කියලා. ප්‍රසංගාත්මකව කියන්න කිව්වා. ඇයි කිව්වා සොරදටුවේ කස තැලුම් කකා දංගෙඩියට ගෙන යන ගමනේ කියලා දංගෙඩියක් වෙන්නවා මට. ඉතින් මට හරි කනගාටුවක් ඇති වුණා. මේ භාෂාව පිළිබඳව ඔවුන්ට තියෙන හැඟීම කොයි වගේද කියලා. දංගෙඩිය ඊට වඩා දෙයක් එයා දැකලා තිබුණේ නැහැ. ඉතින් එවැනි පසුබිමක් යටතේ මේ අතීත කතාවත් එක්ක වර්තමානයේ එකට ගලපපු ආකාරය මේ ගීතේ තියෙනවා දයදල්ලිස් මහත්මිය. ඒ නිසා තමයි මම මේ ගීතය තෝරගන්නේ. ගීතේ පද රචනයේ දයදල්ලිස් මහත්මියගේ, සංගීතවත් කරන්නේ විශාරද චන්ද්‍රදාස බෝකට. Thank you.
සිත්‍රාවක් වන්නේ නෑ මානම් අයියන්ඩියේ ඔබේ අන්නට හොරා චිත්‍රාවක් වන්නේ නෑ මානම් අයියන්ඩියේ ඔබේ අන්නට හොරා ආදරයේ දුක ඔබට දැනේවි පෙම්වතියක මුණ ගැවුණු දිනේ පෙම්වතියක මුණ ගැවුණු දිනේ පෙම් කළ වරදට මට වද දෙන්නේ පෙම් කළ හිතකින් නොවෙන නිසා අයියන්ඩියේ මට සමාව දෙනුමෙන ආදරයේ සුව දැනුණු දිනේ ආදරයේ සුව දැනුණු දිනේ ඊළඟට තවත් අපූරු ගීතයක් තෝරගෙන තියෙනවා. මේ ගීතය මම හිතන්නේ වැඩි අපිට මේ වෙනකොට අහන්න නොලැබෙන ගීතයක්. හැබැයි අපේ සමාජයේ තරුණ දරුවන් අහන්නම ඕන ගීතයක් කියලත් මට හිතෙනවා. මම පෞද්ගලිකව විශ්වාස කරනවා ප්‍රේමයට තියෙන්න පුළුවන් ආරම්භයක් විතරයි කියලා. කවදාවත් ප්‍රේමයට අවසානයක් තියෙන්නට බැහැ කියලා මම හිතනවා. ප්‍රේමය කොතනින් හරි අවසන් වෙනවා නම් එතනක් තියෙන්නම ඕනේ ප්‍රේමය. හැබැයි අද වෙනකොට අපි අහන දකින බොහෝ ප්‍රේම කතා අවසන් වෙන්නේ ප්‍රේමයෙන් නෙවෙයි වෛරයෙන්. ඇත්තෙන්ම මේ ඔබ කිව්වා වගේ ප්‍රේමයට අවසානයක් නැහැ කියලා මේ ප්‍රේමයට අයිති කර ගැනීමකුත් නැහැ. ප්‍රේමය කියලා කියන්නේ ඒක උත්තරීතර මානව හැඟීමක්. ඒක ගනුදෙනුවක් නෙමෙයි. හැබැයි එහෙම හිතන්න නම් ඉතා උසස් මනසක් තියෙනවලු. නමුත් ඕලාරික ප්‍රේමය තුළ වෛරය ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක්. ගීතේ කියන විදිහටම අපි බැඳීමේ ප්‍රමාණය වැඩි තරමටම බිඳීමේදී වෛරයත් වැඩි. බැඳීම කොයිතරම් දැඩිද බිඳීමේදී වෛරයත් ඒ තරම්ම දැඩි. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. දැන් මේ ගීතයේදී ඔහු හරි අපූර්වට ඒක කියනවා. ඒ අපූර්ව කියන වචනයත් අපිට හැමතැනකම යොදන්න පුළුවන් එකක් නෙවෙයි. නමුත් මම දැකලා තියෙන නිරන්තරයෙන් අපූර්වයි අපූර්වයි කියලා යොදනවා. අපූර්ව කියන්නේ పూర్වේ සිදු නොවුණු දෙයකට විතරයි අපූර්වයි කියලා කියන්නේ. పూర్වේ සිදු නොවුණු දෙයකට. ඇත්තටම ගත්තොත් මේ අත්දැකීමට මේ විදිහේ ගීතයක් ලියලා දෙන මේක විතරයි. ඒ නිසා මේක අපූර්වයි. ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි. ඒත් අපි කියන්නේ කෙස් ගහ කියන උපමාව අපි පාවිච්චි කරන්නේ ඉතා සුළු පරාසයකට. අපි කියන්නේ කෙස් ගහෙන් බේරුණා, නූලෙන් බේරුණා. ඒ කියන්නේ මේ ඉතාම සුළු පරාසයකට. එහෙමනම් ප්‍රේමයයි වෛරයයි අතර තියෙන පරාසය ඉතාම අඩුයි. එනිසා අපි ප්‍රේමයෙන් බැඳෙන හැම වෙලාවකම කල්පනා කරන්න ඕනේ මේ කාසිය අනිත් පැත්තේ තියෙන්නේ වෛරය තමයි කියලා. හැබැයි ඒ කවදද බිඳුනුදා පූජාව ප්‍රේමයේ ඔහුගේ ආගම වෛරයයි. ඒතොර අර පෞල උපදේශන විශේෂදී මට එහෙමයක් හම්බෙලා තියෙනවා. සමහර බිරින්දෑවරු මට කියලා දෙනවා මම ඔකට හොඳින් ඉන්න දෙන්නේ නැහැ කියලා. මම නඩත්තු නඩු තමයි කියලා දෙනවා. පත්තර වුණත් අපිට මොන තරම් පත්තරවල වුණත් අපිට කියවන්න අහන්න ලැබෙනවා, ප්‍රවෘත්තිවල අහන්න දකින්න ලැබෙනවා. අනික පවුල් ජීවිතය තුළ සැමියා සහ බිරින්ද අතර අර වෛරය මතුවෙන අවස්ථා. ඉතින් දැන් ඒක මේ සිත විග්‍රහ කරගෙන යනකොට ඒවා ඉතින් සාමාන්‍ය දේවල්. දැන් මේකේ මේ නිර්මාණකරුවා මේක හරි අපූර්වට අරන් දෙනවා. බලන්න මේකේ ස්ථායි කොටසේ පහන් ටැඹ දැල්වනු ලැබුවේ පහන් ටැඹ හිමිකාරයා. හැම වෙලාවෙම පහන් ටැඹ ආලෝකවත් කරන්නේ පහන් ටැඹේ හිමිකාරයානේ. හැබැයි ඒ ආලෝකයෙන් ගමන් මඟ සාර්ථක කරගන්නේ සමුදුරේ නැව්කාරයා. එතකොට පහන් ටැඹ දැල්වනු ලැබුවේ පහන් ටැඹ හිමිකාරයා, එහෙත් ඒ එළියෙන් දිනන්නේ සමුදුරේ නැව්කාරයා. එතකොට පහන් ටැඹ දැල්වපු පුද්ගලයා නෙමෙයි ඒකෙන් ප්‍රයෝජනේ ගන්නෙ. එතකොට දැන් මෙතනත් වෙලා තියෙන්නේ එහෙම දෙයක් තමයි. අපිට පුළුවන් ප්‍රේමයේ නාමෙන් අපිට හම්බ වෙලා තියෙනවා මේනකා සමහර අවස්ථාවන්වලදී. මේක ගොඩක් වෙලාවට කියන්නේ මේ ප්‍රේමවන්තයෝ තමයි ප්‍රේමයේ බිඳුනට පස්සේ මම තමයි මෙතෙන්ට එන්න උදව් කරේ,
මම රස්සාව කල්ලත් සල්ලි ගෙනල්ල දුන්න අන්තිමට එයා උපාදී ගත්තාම මාව අමතක වුණා. ඒ කියන්නේ පහන් ටැඹ දල්ලනු ලැබුවේ පහන් ටැඹ හිමිකාරයා. එහෙත් ඒ එළියෙන් දිනන්නේ සමුදුරේ නැව් කාරයා. දැන් මේ වගේ තැනකදී අර අරහෙම හිතන්න පුළුවන් නම් ලතා මඩුළු අතවනාවේ පාහක බලන්න මා ගැන මතකයේ ගුලි කර මහවැලියට තමයි. ඒක උසස් මනසක්. අන්තරා කොටස කියනවා අසනු කෙලෙසේ පහන් ටැඹකින් එළිය කෙනෙකුට බාර දෙයි. අපිට පුළුවන් ද පහන් ටැඹකින් අහන්න ඇයි ඔබේ ආලෝකය වෙන කෙනෙකුට දෙන්නේ කියලා? අන්න එහෙම අහපු දවසේ ඉඳලා කඳුලක් වෙන්නේ උරුමය. ඒ තමයි වෛරය. ඒ නිසා මේ ප්‍රේමයයි වෛරයයි අතර තියෙන මේ සහසම්බන්ධය අපි කොයි විදියට විග්‍රහ කළත් මේ ඕලාරික ලෝකයේ තුල ඒ විදියටම තියෙනවා. ඒ නිසා තමයි අපි දකින්නේ බොහෝ විට ප්‍රේමය අහිමි වීම තුල ජීවිත වලින් වන්දි ගෙවන්නට තරම් එය ඛේදවාචකයක් බවට පත් වෙලා තියෙන්නේ මේ හේතුව නිසා. මේ ගීතයේ කොයිතරම් වර්තමාන ප්‍රේමවන්තයට සාධාරණයිද, ප්‍රේමවන්තයින්ට ප්‍රේමවන්තයන්ට සාධාරණයිද කියලා කියයි රේල් පීලි වලට කතා කරන්න පුළුවන් නම්, ගංගියුරු දෑලවල් වලට කතා කරන්න පුළුවන් නම් කියයි, මහා මිහුදට කතා කරන්න පුළුවන් නම් කියයි මේ කතන්දරේ කොච්චර ඇත්තද කියලා. කලින් ඔබේ අත්දැකීම් එක මම තවත් පුංචි කාරණාවක් දැනගන්න කැමතියි. ඔබ මේ තරුණ දුවා දරුවන් එක්ක ඕනෑතරම් ගනුදෙනු කරලා ඇති ඔබ රට පුරා සිදු කරන වැඩසටහන්වලදී. මේ කලාව ගීතය කියන දේවල් එක්ක ජීවිතේ අපිට අපේ හැඟීම් සමනය කරගන්න පුළුවන්. දැන් වෙලාවකට දැන් විශේෂයෙන් තරුණ පරපුර ගත්තොත් ආදර සම්බන්ධතාවයක් බිඳිලා ඒ කෙනාට තමන්ගේ ජීවිතේ අලුතින් ඉස්සරහට යන්න හිතන්න ගීතයේ කලාව කොහොමද ඔවුන්ගේ ජීවිතයට සමීප කරගන්න පුළුවන්? ඇත්තටම ගීතය කියලා කියන්නේ භාව ප්‍රකාශන මාධ්‍යයක්නේ. කලාව කියලා කියන්නේ හැඟීම් ප්‍රකාශන මාධ්‍යයක්. එතකොට දැන් බලන්න නොරිකෝ සහ දෙවෙන්දරා වෙන් වෙන තැන. එතෙන්දී කියන්නේ ඔබ යන්න සුවඳ පොඩ්ඩක් තියලා යන්න කියලානේ අය කියන්නේ. ඔබ ගියාට කමක් නැහැ. සුවඳ පොඩ්ඩක් තියලා යන්න කියලා. රත්නශ්‍රී විජේසිංහයන් ඒක අපිට අපේ අත්දැකීමක් බවට පත් කරනවා පුංචි වෙනස්කමක් කරලා. ඔබට යන්නම ඕනේ නම් ඔබ යන්නේ ඉතින් නික්මි. මේ කාමරයේ පුරා රැඳුණු සුවඳත් අරගෙන. මොකද ඒ සුවඳ ඇවිත් මගේ හිත පාරයි. එතකොට මේ තෙවෙනි ඇස, ඒක තමයි වචනේ. අපි හැම කෙනෙක්ම ලෝකයේ දකින්නේ ඇස් දෙකකින්නේ. කලාව සහ සෞන්දර්යය විසින් රසිකයාට, රසික ජන මනසට තුන්වෙනි ඇස ලබා දෙනවා. එතකොට හැම සිදුවීමකම සාමාන්‍ය පොදු ජනයා නොදකින පැත්තක් දකින්න අපිට උගන්වනවා. එතකොට අපිට කවියකින්, ගීතයකින්, නිසඳසකින්, චිත්‍රයකින්, නාට්‍යයකින් ඒක කරන්න පුළුවන්කම ලැබෙනවා. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණ දෙකම බිහිවෙන්නේ එහෙම තමයි. සිංහබවුසා මනමේ දෙකම බිහිවෙන්නේ ඒ වගේ තමයි. එතකොට දැන් සරච්චන්ද්‍රයන් මේකට සියදිවි නසා ගන්න ගියා නම් අපිට සිංහබවුත් නැහැ, මනමේත් නැහැ. ඉතින් ඒ නිසා වර්තමාන පරම්පරාව ඒ ගැන ඒ පැත්තට යොමු කරන්නට අපිට මේක භාවිතා කරන්න පුළුවන්. හැබැයි මම අර විටකදි සඳහන් කළා වගේ අපි ප්‍රමිතියක් නැතිව අධ්‍යාපනය ලබන රටක්. මම ඒක ඒ වචනේම කියනවා. ඒක අමුවෙන් කියන්න ඕනේ වචනයක්. අපි අධ්‍යාපනය ලබන්නේ ප්‍රමිතියක් නැතුව. එහි අවසානය කොහෙද කියලා අපි දන්නේ නැහැනේ. අපි ඉගෙන ගත්ත සමහර විෂයන් ඉගෙන ගත්තේ මොකටද කියලා අපි දන්නේ නැහැ. හැබැයි අපි ඉගෙන ගත්ත වර්තමානයේදී මගේ මට ඉතාම වැදගත් වෙලා තියෙන විෂය තමයි ඉගෙන ගත්ත සිංහල භාෂාව. රසවින්දනය, කලාව, නවකවිසරණිය. ඒ ටික තමයි වැදගත් වෙලා තියෙන. අර ඔබ කෝගේ මූණු පුතේ මම ලියලා තියෙන්නේ සමහර ඒවා මගේ පුද්ගලික අත්දැකීම් තමයි. සමහර ඒවා මේ සමාජයෙන් ගත්ත ඒවා මගේ කරගෙන මම ලියලා තියෙනවා. ඒ හදවතේ කම්පණය ලියලා තියෙන්නේ. එතකොට හදවතේ කම්පණය පිට කරන්න පුළුවන් අපිට සියදිවි නසාගෙන. තව කෙනෙකුට පිහියෙන් ඇනලා, තව කෙනෙකුට බෝම්බයක් ගහලා අපිට එහෙම පිට කරන්න පුළුවන්. ඒ වගේම ඒ හැඟීම් පිට කරන්නට පුළුවන් පෑනිනුත්. ඒ හැඟීම් පිට කරන්න පුළුවන් සංගීත භාණ්ඩයකිනුත්, ස්වර රචනාවකිනුත් ඒක පිට කරන්න පුළුවන්, තෙලිතුඩුකිනුත් ඒක කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම හිතනවා වැඩි අවධානයක් අපි මේකට යොමු කළ පරිගණක සාක්ෂරතාවයේ ඉහළට යනවා කියලා ආඩම්බර වෙනවා වගේම ඒකම අනිත් පැත්තට කල්පනා කරන්න ඕනි. ජීවිත සම්පූර්ණ ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් වලට බාර දෙනවද කියන කාරණාව. ඒක ගැඹුරු සමාජ සංවාදයක් ඇති වෙන්නට ඕනි. ඒ නිසා මම පුද්ගලිකව විශ්වාස කරනවා මිනිසා වෙනස් කිරීමේ කාර්යභාරයේදී අපි කියන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා. එහෙම නැත්නම් કૃතිම බුද්ධියට වඩා මේ කියන సౌందర్య අධ්‍යාපනයේ තවදුරටත් හැකියාව තියෙනවා. හොඳයි. අපි ගහමු ගීතය. Thank you.
වෙනස කිස් ගසකට සමයි බින්දුනුදා පූජාව ප්‍රේමයේ ඔහුගේ ආගම වෛරයයි ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කිස් ගසකට සමයි බින්දුනුදා පූජාව ප්‍රේමයේ ඔහුගේ ආගම වෛරයයි කලින් මතක් කළා වගේ අර ගැහැණු හඬකින් අපි අහලා පුරුදු ගීතයක් පිරිමි හඬකින් ඇහෙනකොට අපිට එතනත් විඳින්න අලුත් දෙයක් තියෙනවා. බොහොම මේ අපිට ආසාවෙන් අහගෙන හිටියා වැඩසටහන පුරාවටම ඔබ දෙදෙනාගේම ගී හඬ. අපිට තවත් එක ගීතයක් තියෙනවා අද දවසේ රසානන්දේ වැඩසටහනෙන් සමුගෙන යන්න කලින් කතා කරන්න. ඊට කලින් දේවිකා ඔබෙන් අහන්න කැමතියි ඔබට කොහොමද අද රසානන්දේ දැනුනේ? ඇත්තටම මේ පළවෙනිම කාරණය තමයි මේ අද ගැයුවේ පිරිමි ගායකයන්ගේ ගීත අපි ගායනා කරේ. ඒක ලොකුම වෙනසක් දැනුණා. සහ මේ ගීත 10 තෝරලා තිබුණු ගීත 10ම වෙනස් ගීත 10ක්. වැඩිය අපිට හම්බ වෙන්නේ නැති සමහරක් ගීතත් තිබුණා. විචාරයට ගන්නෙ නැති සමහරක් ගීතත් තිබුණා. ඉතින් හරිම ආසාවෙන් රස විඳිමින් ගායනා කරපු ඉතාම හොඳ වැඩසටහනක් කියලා මම හිතනවා. ස්තුතියි TNL ආයතනයට ආරාධනා කරනවට සහ මෙතුමාත් සමග මේ වැඩසටහන කරන්න ලැබුණ එකත් මම ඇත්තටම සතුටු වෙනවා. ඔබටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපේ රසානන්දය හැඩ වැඩ කරන්න ඔබේ හඬින් අපිත් එක්ක එකතු වුණාට. ඔබට කොහොමද රසානන්දය දැනෙන්නේ? ඔව් ඉස්ලාම කියන්නේ මේ දර්ශනායත් එක්ක
ප්‍රථම වතාවට හම්බුනේ. සහභාගී වෙන්න ලැබීම ඔබතුමත් එක්ක බොහොම ගෞරවයක්. ඒ වගේම මෙතුමියත් මෙතුමිය මම ගායනා කරනවා දැකලා තිනවා. පළවෙනි වතාවට තමයි මුණ ගැසුනේ. ඉතින් මේ වගේ පුද්ගලයන් එක්ක ගායනා කරන්න වැඩසටහන ඉදිරිපත් කිරීමට ආරාධනා කිරීම ගැන මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඔබ ආයතනයට. ඒ වගේම මේ ඇත්තටම දේවිකා කිව්වා වගේ අලුත් අත්දැකීමක්. ගායිකාවන්ගේ ගීත තමයි මම ගායනා කරේ. ඇත්තටම අමුතුම රසයක් දැනුණා. ඇත්තටම බොහොම ස්තුතියි ඒ වෙනසට. අපි ජීවිතේටම උත්සාහ කළවත් නැති ගීත අමුතුවෙන්ම පුරුදෙලා ගායනා කරන්න වුණා අපි දෙන්නටම. ඇත්තටම ඉතින් බොහොම සන්තෝසයි. බොහොම ආදරෙන් මේ වැඩසටහන මම නිතරම නරඹනවා. ආසාවෙන් ගායනා ඉදිරිපත් කරා. දිලුම් නිරංජ, අපි ඔබටත් රසානන්දේ වැඩසටහනින් සුබ පතන. ඔබේ කලා කටයුතු ඉදිරියට කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. අර මේ දේවිකා මතක් කළා වගේ මේ දැන් අපි ඕන තරම් මේ විදිහේ මේ ආකෘතිය වැඩසටහන් රූපවාහිනියෙන් දකිනවා. හැබැයි ඒ වැඩසටහන් වලදී පවා අපිට නිතර අහන්න නොලැබෙන ගීත එකතුවක් ඔබ අද රසානන්දයට එකතු කරලා තිබුණා. ඒ ගැන ගොඩක්ම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. අපි එහෙනම් අවසන් ගීතය ගැන කතා කරමු. මේ විශාරද ගුණදාස කපුගේ මහත්මයා ගැන කතා කරනකොට මේ අපේ සමාජයේ තියෙන අර පන්ති ભેදේ කියන දේ ගැන වැඩිපුරම ගායනා කරපු ගායන ශිල්පියෙක් විදිහට තමයි අර ගීතයෙන් ඒ වෙනුවෙන් සරන් කරපු නිර්මාණකරුවෙක් කියලා තමයි මම හිතන්නේ. එතුමන්ගේ විදුලි මිනි පහන් ගීතය තමයි අද දවසේ අපි අවසන් වශයෙන් අහන්න සූදානම් වෙන්නේ. ඔය ඇත්තටම මේ ගීතේ මේ ප්‍රේමයත් එක්ක ඊළ පස්සේ එන සනාතන අරගලයක් තමයි පන්ති අරගලය කියන එක. එතකොට මේ පන්ති අරගලයේදී එක්කෝ ප්‍රේමවන්තයා ධනවත් නැත්නම් ප්‍රේමවන්තිය ධනවත්. දැන් අතීතයේ අපේ සිනමා වංශ කතාව ගත්තාම මේක මුඛ්‍ය තේමාව කරගෙන නිර්මාණය වෙච්ච සිනමා පට ගණනාවක් අපිට දකින්නට පුළුවන් හැකියාව තිබෙනවා. සමහර ඒවා අපි තාම ආදරෙන් වැළඳගත්ත සිනමා නිර්මාණ. දැන් මේකෙදි කතා කරන්නෙත් එවැනි මේ පන්ති පරතරයක් ඇති ප්‍රේමයක් ගැන තමයි මේකෙදි කතා කරන්නේ. මේ ලූෂන් බුලත් සිංහලයන් සාමාන්‍යයෙන් අපි අදහස් කර අපි සිංහල ගේයපද රචකයින් ගැන කතා කරනකොට අපි ලූෂන් බුලත් සිංහලයන් අදහස් කරන්නේ මේ සිංහල ගීතයේ රූප රචකයා කියලා. ඒ කියන්නේ ඔහුගේ ඔහු ඉතා විශාල ගීත රචනා සංඛ්‍යාවක් කරලා නැහැ. නමුත් කරපු ගීත රචනා අපි රස විඳිනකොට චිත්‍රපටියක් මැවෙන්නාසේ ස්වභාවයක් තියෙනවා. ඒක ඒ රූප රචනය කරගන්න අපිටම හැකියාවක් තියෙනවා. එතකොට අතීතයේ දවසක දැන් නම් අපි ගීතවලට රූප රචනා කරනවනේ මේ YouTube හරහා නේද? නමුත් නෑ. නමුත් අතීතයේ එහෙම තිබුණේ නෑ. නමුත් මේ හැමකි දැන් ඔහුගේ ගීතවල ගත්තොත් එහෙම දම්පාටිල්ලා සඳ බැසෙන අපිට මැවෙනවා චිත්‍රයක්. රජමැදුරක ඉපදී සිටියා නම් ඒ වගේ ගීත ගත්තාම අපිට මැවෙනවා චිත්‍රයක්. ඒ නිසා කියන රූප රචකයා කියලා. ඒ වගේම තමයි අපි මතක් කරන්න ඕනේ මම ප්‍රේමකීර්ති ශූරින්ගේ ගීත කීපයකුත් මේකට තෝරගත්තා. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කියනවා ප්‍රේමකීර්තිට ඔහු සිංහල ගීතේ ජන කවියා කියලා. කියන්නේ ජන කවියාට නිර්මාණ කරන්න බලපාන්නේ පොතපතින් ලද දැනුම නෙමෙයි ජීවිතය. ඔහු නිර්මාණ කරන්නේ ජීවිතයෙන්. ඉතින් මහාචාර්යතුමා විටක වැඩසටහනක සඳහන් කරනවා ඔහු කවදාවත් දැකලා නැළු ප්‍රේමකීර්ති ගීතේ පොතක් තියෙනවා. හැබැයි ඕනම වෙලාවක වචන තියෙනවලු ඔහුට. හිතන්නේ නැති සිදුවීම් ඉතා කෙටි කාලයකදී ගොනු කරන්න පුළුවන්කම තියෙනවලු. එතන මේ ගීතය ගත්තාම මේ ගීතේ අපි රස විඳලා තියෙනවා. මේකේ ශබ්ද රසය තමයි අපි ගොඩක් විඳලා තියෙන්නේ. මේකේ රිද්මය ටිකක් වේගවත්. ඒ නිසා මේකේ අර්ථය ගන්නේ නැතුව ශබ්දය එක්ක විඳලා තියෙනවා අපි. හැබැයි පසු කාලෙක මම ඇහුවා මේ එක ගීත විචාරක වැඩසටහනකදී රස විඳන වැඩසටහනකදී මේ අපේ ධම්මික සර් මේ ප්‍රවීණ ගේයපද රචකයා මේ ඔය හන්තානට පායන සඳහෙම ලිව්වේ එතුමා එක කතාවක් කිව්වා එක තැනකදී. ඒ තමයි මේ ලූෂන් බුලත් සිංහලයන්ට මේක ලියන්න බලපාපු සිද්ධියක් පොතක තියෙනවා කියලා. ඒ තමයි මේ ඊට පස්සේ තමයි මගේ පොත කියවලා තිබුණාට ඒ සිද්ධිය මට අහුවෙලා තිබුණා. ඒ සිද්ධිය අහුවෙලා තිබුණා. නමුත් ගැඹුරින් අදාළ තිබුණා. ඊට පස්සේ දැන් ධම්මික සර් මේක කිව්වට පස්සේ මම නැවත වතාවක් කිව්වා. ඒ තමයි මහගමසේකරගේ ප්‍රබුද්ධ. මහගමසේකරගේ ප්‍රබුද්ධ කියන කාව්‍ය සංග්‍රහයේ ප්‍රබුද්ධට ආරාධනා ලැබෙනවා තමුන්ගේ ප්‍රේමවන්තියගේ ගෙදර සාදයකට. එහිදී ඒක තියෙනවා මේ බඩ තඩි මිනිස්සු කනව බොනවා එහෙම කියලා ඉතින් ප්‍රබුද්ධ කියනවා. ඊට පස්සේ ප්‍රබුද්ධව ඉහළ මාලයට එක් කරගෙන ගිහිල්ලා පෙන්නනකොට ඔහුට පේනවා ඒ ඉහළ මාලේ ඉන්නකොට අර තාප්පෙන් එහා පැත්තේ සමාජය පේනවා. ඒ ප්‍රබුද්ධගේ සමාජය ප්‍රබුද්ධ අයිති සමාජය එතන පේනවා. ඉතින් ලූෂන් බුලත් සිංහලයන්ට යම් උත්තේජනයක් ඒකෙන් ලැබෙන්නට ඇති කියලා ඔහු කියනවා. එහෙම වුණා හෝ නොවුණා මේ දෙක සමානයි. ඒකෝට දැන්
අපිට සමහර විටක මේ අත්දැකීම ලැබිච්ච අවස්ථා තියනයින්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ප්‍රේමවන්තිය කෙරෙහි මෙවැනි අත්දැකීමක් නොලැබුණත් මට මිතුරන් කෙරෙහි මෙවැනි අත්දැකීමක් ලැබිලා තියෙනවා. අපි ගමෙන් කොළඹට ආපු අය. එතකොට අපි මීට අවුරුදු 20කට 25කට කලින් ගමෙන් තමයි කොළඹට සංක්‍රමණය වෙන්නේ. එතකොට අපි කොළඹ සමාජය ස්පර්ශ කරා වුණාට තාම අපේ මුල් තියෙන්නේ ගමේ. එනිසා මේ දෙක අතර යම් පන්ති පරතරය හඳුනා ගැනීමේ හැකියාවක් අපිට තියෙනවා. සමහර දේවල් අපිට තාම නුහුරුයි. ඔය මූණ පුතේ මම ඔය කිංස්බරියේ සිට ලියමි කියලා ලියපු කවි පන්තිය ලිව්වෙත් අන්න ඒකට තමයි. ඒතකොට දැන් කිංස්බරියේ සාදයකට සහභාගී වෙන්න අපිට පුළුවන්. ඒකට හේතුව ඒ අධ්‍යාපනය නිසා. නමුත් එහි සමහර දේවල් අපිට තාමත් නුහුරුයි. දැන් මෙතන තියෙන්නෙත් එහෙමයි. විදුලි මිනි පහන් දැවි බොළඳ ගී සිනාරැලි නිලංකාර අඳුරේ සිරවි සැඳෑ සාදේ. එතකොට ඔහු කොච්චර අසරණයිද මේ සාදේ කුරා කුහුඹුවි නිසා වෙමිමා ඔබේ මන්දිරේ. මේ මන්දිරේ හිටියේ දැවැන්ත මිනිස්සු. මන්දිරේ කියන්නේ මම නිකන් කුරා කුහුඹු මිනිසෙක්. මාව වටිනවනම් වටින්නේ ඔයාලට විතරයි. වෙන කාටවත් වටින්නේ නැහැ. අපි දෙන්න ගැළපීමක් නැහැ කියන එක. ඊට පස්සේ මේ 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 මුළු කතාවම ගොනු කරන්නේ අවසාන කොටසේ. දෙන්න කන්න බොන්න නොකිය දෙනෙතින් ආරාධනා. ඒ කියන්නේ මේ ඉහළ සාටෝපගත සමාජයේ තිබෙන හරසුන් මේ මේ බොළඳ හර පද්ධතිය තමයි එකෙන් පැහැදිලි කරන්නේ. දෑතපා ඉඳුල් යදී ඇස් ගයා හංස ගීතිකන්. ඔබේ මන්දිරෙන් එහා මගේ ලෝ බලා ඉඳියන්න අර ප්‍රබුද්ධගේ කතාව තමයි මේ තියෙන්නේ. ඒතකොට මගේ සමාජයේ තියෙන්නේ මේකෙන් එහා පැත්තේ ඔබේ මන්දිරෙන් එහා පැත්තේ. මොහු දුවනවා එතනින්. එතනින් ඉන්නේ නැහැ. ඉන්න බෑ තව දුවනවා. පලා යමි ඔබේ ලොවින් දෙපා සමු නොදී. ඒ කියන්නේ මොහොතක්වත් නතර වෙන්නේ නැතුව මම දුවනවා. ඒ කියන්නේ මේ මේ ගැන පැහැදිලි අවබෝධයක් තියෙන ප්‍රේමවන්තයෙක්. අපිට ගමනක් නැහැ කියලා පැහැදිලි අවබෝධයක් තියෙන ප්‍රේමවන්තයෙක් තමයි මේ ප්‍රේමවන්තයමයි හන්තායන්ට පායන් සඳිත් ඉන්නේ. ඒ කියනවා මෙතෙන් සිට ඔබට වෙනම ලෝකයක් තියෙනවා. ඔබේ ලෝකයට යන්න. මාව අමතක කරයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේ මේ මෙන්න මේ කියන අවබෝධාත්මක ආදරය ජීවිතය ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යනවා. ප්‍රේමය කියන්නේ පරාර්ථකාමී හැඟීමක්. හොඳයි, එහෙනම් අපි අද දවසේ ඒ ගීතය අහන්න සූදානම් විශාරද දේවිකා චතුරානිගේ හඬින්. ඒ හඬත් එක්ක ඒ ගීතයත් එක්ක අද දවසේ අපි රසානන්දේ වැඩසටහනින් සමුගෙන යනවා. පන්හිඳෙන් කිලිහුණු පදවැලක රසාරුත් සොයා යන්න අපි තවත් දවසක රසානන්දේ වැඩසටහනින් හමුවෙමු. සමුගෙන යන්න කලින් අද සංගීතයෙන් අපිට සහය දුන්නු අපේ වාදන ශිල්පීන් දෙදෙනාවත් මතක් කරන්නම්. කීබෝඩ් වාදනයෙන් චානක රත්නායක සහ තබ්ලා වාදනයෙන් ලසිරු දර්ශාන්. ඔබ දෙපළටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද රසානන්දයත් එක්ක එකතු වුණාට. සමුගෙන යන්නට කලින් ඔබෙන් දැනගන්න කැමති ඔබ මේ රසානන්දය ගැන මොකද හිතන්නේ? ඔව්, ඇත්තටම අර ඔබ ආරම්භයේදී කිව්වා වගේ මේ ආනන්දයෙන් ප්‍රඥාවට කියන කාරණාව එය තමයි සෞන්දර්ය අධ්‍යාපනයේ අපි බලාපොරොත්තු වෙන මුඛ්‍යාර්ථය බවට පත් වෙන්නේ. ඒ කියන්නේ ඕනෑම කෙනෙක් කැමති අධ්‍යාපනය ලබන්න බොහොම වින්දනයක් එක්ක. අපි ඒකට කියනවා ලර්නින් කෙමිස්ට්‍රි කියලා අපි ඔකට කියන්නේ. ලර්නින් කෙමිස්ට්‍රි ඉගෙනුම් රසායනය. අපි හැම කෙනෙකුම ඉගෙනුම් රසායනය තුළ ඒක තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා සෞන්දර්යවේදියෙකුට, කලාකරුවෙකුට, නිර්මාණකරුවෙකුට මෙවැනි වැඩසටහන් වලට ප්‍රජාවක් වෙනස් කිරීමේ හැකියාව තියෙනවා පාර්ලිමේන්තු පනතකට වඩා. අවාසනාවකට අපි ඒක තේරුම් ගන්නවද නැද්ද කියන එක වෙනම සාකච්ඡා කරන්න ඕනේ දෙයක්. බොහොම ස්තුතියි ඔබට. මම හිතනවා ආයෙමත් දවසක අපි රසානන්දේ වැඩසටහනින් හමු වේවි කියලා. ඒ හමු වෙන දවසට මේ ගීත ගැන, ජීවිතය ගැන මේ විදිහට කතා කළා වගේම ඔබේ කවියක්, කවි පොතක් ගැනත් අපිට කතා බහ කරන්නට ලැබෙනවා නම් හොඳයි කියලා මම හිතනවා. මොකද ඔබ කිව්වා වගේ රට පුරා බොහෝ තැන්වල ඇවිදලා බොහෝ අත්දැකීම් අරගෙන ඒ දේවල් එක්ක මම හිතන්නේ කවියෙන් ඔබට තවත් සමාජයට දෙයක් දෙන්නට පුළුවන් වේවි කියලා. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ රසානන්දේ වැඩසටහනත් එක්ක එකතු වුණාට. එහෙනම් අද දවසේ අපි රසානන්දේ වැඩසටහනෙන් සමුගෙන යනවා. ඔබට සුවදායි රාත්‍රියක්.